අයිබෝවන් සියත දහවල ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදු වූ වෙඩි තැබීමකින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දෙක දක්වා ඉහළට. මහා මැතිවරණය කල්දැමීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි. දඹදිව වන්දනාවේ ගිය වන්දනාකරුවන් 300ක් දිවෙන්නට පවතින තත්ත්වය සලකා විදුලි බිල්පත් ගෙවීමටත් සහන කාලයක්. ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ධාවනය කරවන දුම්රියන්වල මැදිරි වැඩි කිරීමට තීරණයක්. ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට. ඊයේ දිනට පමණක් 800කට ආසන්න පිරිසක් කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. අනුරාධපුර බන්ධනාගාරයේ තුලද ඊයේ පසුරුවේ ඇති වූ කලාකාරී සිදුවීම පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කළ වෙඩි තැබීමෙන් රැඳිබියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගැටලුකාරී තත්ත්වය මේ වන විට මුළුමනින්ම පාලනය කර ඇති බවයි. අනුරාධපුර බන්ධනාගාරය තුළ එහි රැඳවියන් විසින් ආරම්භ කළ විරෝධතාවයක් මැඩ පැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් කටයුතු කිරීමේදී දෙපාර්ශ්වය අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. එම අවස්ථාවේදී රැඳවියන් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දැරීමේදී එය වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කළ වෙඩි තැබීමකදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට ගත් පියවරක් ලෙස රැඳවියන් බැලීමට ඥාතීන් හට පැමිණීමට අවසර ලබා නොදීම හේතුවෙන් කෝප වූ රැඳවියන් විසින් බන්ධනාගාරය තුළ ඇති රාජ්‍ය දේපළ විනාශ කරමින් විරෝධතාවය පළ කළා. කෝපයට පත් රැඳවියන් පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීම සිදු කළ අතර එහිදී තුවාල ලැබූ රැඳවියන් 8 දෙනෙකු අනුරාධපුර රෝහල වෙත ඇතුළත් කළ අතර එහිදී රැඳවියන් 2 දෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ සවස අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ කලාකාරී සිද්ධිය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා. ඊයේ සවස ඇති වූ සිද්ධියේදී බන්ධනාගාර රැඳවියන් කලාකාරීව හැසිරෙමින් බන්ධනාගාරයෙන් පලා යාමට සිදු කරන ලද උත්සාහයක් වැළැක්වීම සඳහා බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. මේ වෙඩි තැබීම හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 8 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් 2 දෙනෙකු මේ වන විට මියගොස් තිබෙන බව වාර්තා වී තිබෙනවා. ඉතිරි රැඳවියන් 6 දෙනා අනුරාධපුර රෝහලේ බන්ධනාගාර ආරක්ෂාව යටතේ මේ වන විට ප්‍රතිකාර ලබනවා. මියගිය රැඳවියන්ගේ මృతදේහ අනුරාධපුර රෝහලේ මේ විට තැන්පත් කර තිබෙනවා. මේවා තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය යොදවා තිබෙනවා. මේ විට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා ඒ සඳහා විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගන්න තිබෙනවා. දැනට මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් විශේෂ පරීක්ෂණයක් පවත්වනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ආසාදනයෙන් දින තුල සිදු වූ ඉහළම මරණ සංඛ්‍යාව ඊයේ දිනේදී ඉතාලියෙන් වාර්තා වුණා. ඒ අනුව මේ වන විට ඉතාලියේ මරණ සංඛ්‍යාව 4825 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මෙරට නව කොරෝනා වෛරසයේ ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 77ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශයට පත් කළේ. එසේම පවතින තත්ත්වය සැලකිල්ලටගෙන හිඟ විදුලි බිල්පත් සඳහා විදුලි පාරිභෝගිකයන්ට මේ මස 31 වනදා තෙක් සහන කාල සීමාව ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම කාල සීමාව තුළදී විදුලි විසඳ කිරීමක් සිදු නොවනු ඇති.
COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙවන විට දිවයින පුරා නිරතහින මධ්‍යස්ථාන 45ක් තුල පුද්ගලයන් 3361 දෙනෙකු මෙවන විට නිරතහින ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා. මෙතර දඹදිව වන්දනා චාරිකාවල නිරත වූ පුද්ගලයන් 300 දෙනෙකු ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රී 10:40ට ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-196 දරන ගුවන් යානෙන් ඔවුන් මෙරටට පැමිණ තිබෙනවා. එම පුද්ගලයන් 300 දෙනා ඉරණමඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ වසා තිබේදී දඹදිව වන්දනාවේ ගොස් සිටි පිරිස් ගෙන්වා ගැනීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය මෙලෙස පියවරගෙන තිබුණා. මෙතර මාතම්පේ කරුකුවට වන ප්‍රදේශයේ පිහිටි ලැබුම්හලක නවාතන්ගෙන සිටි විදේශීය ජාතිකින් දෙදෙනෙකු එම ස්ථානයේම තබාගෙන ස්වයන් නිරෝධායනය කිරීමට මාතම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. ඊයේ දහවල් ලවුන් ලැබුම්ගෙන සිටි ලැබුම්හලට ගිය මාතම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සන්ධ්‍යා හේරත් මහත්මිය ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම කටයුත්ත ආරම්භ කර තිබෙනවා. එංගලන්තයේ සිට පසුගිය තුන්වැනිදා මෙරටට පැමිණ ඇති මෙම අඹුසැමියන් දෙදෙනා ගල් සහ මහනුවර ප්‍රදේශවල තනිවම සංචාරය කර ඇති බවද මෙහිදී හෙළි වී තිබෙනවා. තමන් දැනට ලැබුම්ගෙන සිටින ලැබුම්හලෙන් දින 14ක කාලයක් පිටතට නොයන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය විදේශිකයින් දෙදෙනාට අවවාද කර තිබෙනවා. අනතුරුව ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන ලෙස ලැබුම්හල පවත්වාගෙන යන අයට අවවාද කිරීමද මෙහිදී සිදු වී තිබෙනවා. ඔවුන්ගේ ස්වයන් නිරෝධායනය අවසන් වූ විට ආපසු මෙරටින් බැහැරව යාමට අවසර ලබා දීම කටයුතු කරන බවද අපකල විමසීමකදී මාතම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය පැවසුවා. මෙතර හොංකොං ජාතිකයන් දෙදෙනෙකු නවාතැන්ගෙන සිටි හැටන් ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් අද දින මුද්‍රා තැබීමට හැටන් පොලිසිය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. හොංකොං ජාතිකයන් දෙදෙනා මීට දින කිහිපයකට ප්‍රථම හැටන් ප්‍රදේශයේ සංචාරක නිකේතනයකට පැමිණ නවතැන් ගෙන ඇති අතර ඒ පිළිබඳ සංචාරක නිකේතනයේ හිමිකරු විසින් හැටන් පොලිසියට හෝ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දීමක් කර නොතිබුණු බව හැටන් පොලිසිය සඳහන් කළා. සංචාරක නිකේතනයේ රැඳී සිටි හොංකොං ජාතිකයන් දෙදෙනාව අදාළ සංචාරක නිකේතනයේ හිමිකරු විසින් ඔහුගේ මෝටර් රථයේම ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා ප්‍රවාහනය කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කරන ලද විමර්ශනයකදී අනාවරණය වී තිබෙනවා. සංචාරක නිකේතනයේ හිමිකරු සහ ඔහුගේ පවුලේ සමාජිකයන් එම නිවසේ පහළ මහලේ පදිංචි වී සිටි අතර එම පවුලේ සමාජිකයන්ව හැටන් පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද දින සිට දින 14ක කාලයක් ස්වයන් නිරෝධායනයකට යොමු කර තිබෙනවා. මේ ඔයාගේ රථයක් ගන්න එතුන්ට. දාලා ඉවදලා මේ ඔක්කොම මේ ක්ලෝස් කරමු. ක්ලෝස් කරමු. ආයෝ කාරගෙන යන්න එපා එහෙම. යන්න එපා එළියට. වාහනේ. මේ රථයක් දවස් 14ක් තියාගන්න. උඩට වෙන්න ගහන්න නේද? තේන්නේ නැහැ. උඩටම වෙන්නල්ල. අන්න. මෙතර COVID-19 හෙවත් කොරෝනා වෛරස් රෝගය නිරෝධායනීය රෝගයක් ලෙසට ප්‍රකාශයට පත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ පැවිදි යටි බලතලනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවයි එහි දැක්වෙන්නේ. ඒ අනුව කොරෝනා වෛරස් ආසාදිතින් අනිවාර්යයෙන්ම නිරෝධායනයකට ලක් කිරීම සඳහා නීතිමය පදනමක් සැකසෙනු ඇත. මීට අමතරව ස්තර තුනක් සහිත නොවියන ලද ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ සහ N95 වර්ගයේ මුහුණු ආවරණ ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීම හෝ ප්‍රති අපනයන වළක්වාලමින්ද ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේද සෞඛ්‍ය අමාත්‍යවරිය විසින්. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් දිනක් තුල මෙතෙක් සිදු වූ ඉහළම මරණ සංඛ්‍යාව ඊයේ ඉතාලියෙන් වාර්තා වුණා. ඊයේ දිනේදී පමණක් ඉතාලියේ පුද්ගලයන් 793 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වූ අතර එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව ඒ අනුව 4825ක් දක්වා ඉහළ ගියා. ඉතාලියේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූයේ මීට මාසයකට පමණ පෙරයි. ඉන්පසු ඊයේ දිනේදී කොරෝනා මරණ සංඛ්‍යාව 119.6
හයකින් ඉහළ යාම කැපී පෙනෙන වර්ධනයක් ලෙසයි සැලකෙන්නේ. ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාවද දිනක් තුල 6557කින් ඉහළ ගොස් ඇති අතර දැන් එරට මුළු ආසාදිත සංඛ්‍යාව 53578ක්. ඉන් බහුතරයක් මිලන් නගරයේ කේන්ද්‍ර කොටගත් ලොම්බඩි කලාපෙන් වාර්තා වන අතර එහි මරණ සංඛ්‍යාව 3095ක් ලෙස වාර්තා වෙනවා. චීනය අභිභවා වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදු වූ රට බවට ඉතාලිය පත් වූයේ පසුගිය බ්‍රහස්පතින්දායි. මිලියන 60ක ජනගහනයක් වෙසෙන ඉතාලිය බොහෝ ප්‍රදේශ පසුගිය මාර්තු 12 වනදා සිට වසා දමා ඇති අතර ජනයා එක් රැස් වීම මුළුමනින්ම තහනම් කර තිබෙනවා. එහි කඩසාප්පු බොහොමයක් වසා දමා ඇති අතර කොරෝනා මර්ධන පියවර දැඩි කිරීමට ප්‍රාදේශීය පාලනය ඊයේ පියවර ගත්තා. එම පියවර නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අංශ වීදිවල මුර සංචාර සඳහා යොදවා තිබෙනවා. මෙවන විට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාවද 312,424 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙවන විට ලොව පුරා මිය ගොස් ඇති සංඛ්‍යාව 13,320ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීනය සහ ඉතාලිය හැරෙනකොට වැඩිම ආසාදිත සංඛ්‍යාවක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එරට මුළු ආසාදිත සංඛ්‍යාව 26,863ක්. ඉතාලියෙන් පසු වැඩිම මරණ සංඛ්‍යාවක් එනම් මරණ 1566ක් ඉරානයෙන් වාර්තා වන අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1381ක්. මේ අතර ප්‍රංශයේ COVID-19 මරණ සංඛ්‍යාව ඊයේ දිනේදී පමණක් 112කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 562ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිත සංඛ්‍යාව 14,459ක් ලෙසයි ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂිත මුහුණු ආවරණය මිලියන 250ක් හෙට සිට නිකුත් කිරීමට ප්‍රංශ රජයේ පියවරගෙන තිබෙනවා. ආසියාකරයේ රටවල් සැලකූ විට මැලේසියාවේ COVID-19 මරණ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් ඇති අතර සිංගප්පූරුවෙන් ඊයේ මරණ 2ක් වාර්තා වුණා. එරට කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 432ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 80%ක්ම පිටතින් වෛරසය රැගෙන ආ පුත්කලින් බවටයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. ඇඳරි නීතියේ උල්ලංඝනය කළ පුද්ගලයන් 338 දෙනෙකු මෙවන විට අතරංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. කොළඹ ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වන ඇඳරි නීතිය මාර්තු මාස 24 වන අඟහරුවාදා උදෑසන 6 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව ජනාධිපති මාධ්‍යංශ විසින් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව 24 වන අඟහරුවාදා දහවල් 2ට එම දිස්ත්‍රික්කවල නැවත ඇඳරි නීතිය පැනවීමටයි තීරණය කර තිබෙන්නේ. මේ අතර සෙසු දිස්ත්‍රික්කවල ඇඳරි නීතිය මාර්තු මාස 23 වන සඳුදා උදෑසන 6ට ඉවත් කරන අතර නැවත එදිනම දහවල් 2 සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මෙවන් හමුවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා 21 දින පස්වරු 6 සිට අද උදැසන 9 දක්වා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය කාලය තුළ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධව පුද්ගලයන් 338 දෙනෙකු අතරංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කළා. මින් වැඩි පිරිසක් අතරංගුවටගෙන ඇත්තේ මාර්ගයේ නිකරුණේ ගැවසීම හේතුවෙන් බවයි ඔවුන් එම නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා සිටියේ. ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් එක් රැස්ව මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, ආපන ශාලාවක් විවෘතව තබා ගැනීම, බීමත්ව මාර්ගයේ අසෝපන ලෙස හැසිරීම, වෙරඳාම් කිරීම ආදී සිද්ධීන් සම්බන්ධයෙන් මෙලෙස අතරංගුවට ගෙන තිබෙනවා. අතරංගුවටගත් සැකකරුවන් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථාන මගින් නීතිය ක්‍රියාත්මක වනවා. දිවයින පුරා ආවරණය වන පරිදි පනවා තිබෙන ඇඳිරි නීතිය හේතුවෙන් ඊයේ දිනේදී මෙන්ම අද දිනේදී දිවයින පුරා නගර මන්මාවත් පාලුවට ගොස් ඇති ආකාරය දක්නට ලැබුණා. ඇඳිරි නීතිය හේතුවෙන් වවුනියාව නගරය මෙලෙස දිස්වුණා. ඇතැම් ස්ථානවල යාචකීන් පමණක් රැඳී සිටින ආකාරය අපගේ කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා.
මෙතර උපපලාතේ පොලිස් මාර්ග බාධක 68ක් ස්ථාපිත කරමින් යොදා තිබූ ආරක්ෂිත වැඩපිළිවෙළ හා ඇඳුර නීතිය කඩ කරමින් මාර්ගවල ගමන් කිරීම බීමත්ව රියපදවීම මද්‍රව්‍ය පානය කිරීම ඇතුළු නීති විරෝධී චෝදනා සම්බන්ධයෙන් දින දෙකකදී පුත්කලින් 67 දෙනෙකු අතරංගොටගත් බව උපපලාතේ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා ප්‍රකාශ කළා. උපපලාතේ සෙළු ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් මාර්ග බාධක යොදා දැඩි ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. වෙනත් දිනවලට දැඩි කාර්යබහුල පරිසරයක් පවත්නා හලාවත නගරය අද පෙරවරුවේ දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබුණා. බලපත්‍ර ලබාගෙන ඇති සහ අවශ්‍ය සේවා සඳහා ගමන් කරන අයවලුන් පමණක් නගරය හරහා ගමන් කරන බවක් දක්නට ලැබුණා. සත්‍යන්ත දිනවල බැතිමතුන්ගෙන් පිරියන මුන්නේශ්වරම් දේවාල භූමිය සම්පූර්ණයෙන් හිස් වී තිබෙනවා. වෙනත් දිනවල පළතුරු අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන සියල්ල වසා තමයි ති බවක්ද මෙලෙස දක්නට ලැබුණා. එසේ නමුත් දේවාලවල ආගමික වතාවත් සාමාන්‍ය ආකාරයට සිදුවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙතරේ කාත්තංකුඩිය පොලිස් වසමේ ඇඳිරි නීතිය කඩකර 20 දෙනෙකු අතරංගොටගත් බව කාත්තංකුඩිය පොලිස් ස්ථානයේ අපරාධ වැළැක්වීමේ අංශ ස්ථානාධිපති කේ.එල්. මුස්තාපා මහතා ප්‍රකාශ කළා. මෙයද මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන රසක් පාලු ස්වභාවයක් කතාකාරයයි. මෙතර තවත් ප්‍රදේශ රසක් ඇඳිරි නීතිය හේතුවෙන් පාළු ස්වභාවයක් ගෙන තිබුණේ මේ ආකාරයෙන්. මේ අතර තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කරන අවස්ථාවන්වලදී එම අදාළ ප්‍රදේශවල පිහිටා ඇති මත්පැන් විකිණීම සඳහා සුරාපතෝ බලපත්‍රලත් සියලුම ස්ථාන වසා තැබිය යුතු බවට ඊයේ දින ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා. රජය විසින් ගෙන ඇති මෙම තීරණයට අනුව කටයුතු කළ යුතු බවටත් ඊට උපරිම සහයෝගය දැක්විය යුතු බවටත් සුරාපතෝ කොමසාරිස් ජෙනරාල් ආර්යදාස බෝධරගම මහතා අදාළ සියලුම සුරාපතෝ බලපත්‍රධාරීන් වෙත අවධාරණය කර සිටිනවා. එසේ කටයුතු කිරීමට අපොහොසත් වන සුරාපතෝ බලපත්‍ර සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවටද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලි වෙතොත් ඒවා 19.13 කෙටේ දුරකථන අංකය ඔස්සේ සුරාපත දෙපාර්තමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත යොමු කළ හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය සුරාපත කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ධාවනය කරවන දුම්රියන්වල මැදිරි ප්‍රමාණය වැඩි කිරීමට උපදෙස් ලබා දීමට කටයුතු කළ බව හිටපු රාජ්‍ය මාධ්‍ය සීබී රත්නායක මහතා පවසනවා. ඒ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමේ. එවසේ ඇදිරි නීතිය ලිහිල් කිරීම සඳහා අද තීන්දුවක් කරගෙන තියෙන දිස්ත්‍රික්ක කීපයකට දිස්ත්‍රික්ක කීපයේදී දේ හයෙන් නම් ලිහිල් කරමු දෙක වෙනකොට නැවත ඇදිරි නීතිය පනවනවායි කියන එක සඳහන් වෙලා තියෙනවා. ඒ සඳහා ඔවුන්ට අවශ්‍යතාවයන් බහන්න මිලදී ගැනීම, ඒ වගේම ඔවුන්ගේ අවශ්‍යතාවයන් බෙහෙත් ලබා ගැනීම සහ කටයුතු කිරීමට අවශ්‍ය වෙනකොට නගරයට යනවා. ඒ නගරයට යනකොට නගරයේ ඉඳලා ගමට එන්න සමහරවිට ප්‍රමාණ සේවය අවශ්‍ය වෙනවා. ප්‍රමාණ සේවය අවශ්‍ය වීමේදී කොරෝනා වෛරසයේ තියෙන මීටර් ප්‍රමාණය දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා දුම්රියේ හිර වෙලා යන්න පුළුවන් අපි ඔවුන්ට සහනයක් ලබා දිය යුතු වෙනවා. මොන සාමාන්‍ය දෙකක් මට දැනුම් දීලා තියෙනවා. දුම්රියේ මැදිරි ගාන වැඩි කරලා ඒ අවශ්‍ය කටයුතු කරන්න, ඒ දුර ප්‍රමාණය තියාගෙන මගින්ගේ අවශ්‍යතාවය කටයුතු කරන්නයි කියන එක. පවතින කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමට දිවයිනේ පුරා විස බීජ හරණ වැඩසටහන් හා විවිධ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.
ගුවන් හමුදාපති එයාමාශල් සුමංගල ඩයිස් මහතාගේ උපදෙසා රජු අධීක්ෂණය යටතේ ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය හා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ කාර්යාලය මගින් වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ අංක 11 සහ 12 යන වට්ටු සංකීර්ණයන් සියලුම පහසුකම් සහිතව නවීකරණය කිරීමේ කටයුතු ඊයේ දින ආරම්භ කළා. මෙම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හා භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ යන නිලධාරීන් වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙම වට්ටු සංකීර්ණයන් නවීකරණය කිරීමේ කටයුතු වලින් අනතුරුව කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කටයුතු සඳහා ගුවන් හමුදාව විසින් පැය 24 පුරා ක්‍රියාත්මක වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයක් මගින් සිදු කිරීමට නියමිතයි. පැතිරියන COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ආයුර්වේද කල්කයක් හඳුන්වා දීමට නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාව කටයුතු කර තිබෙනවා. නාත්තණ්ඩිය යටකලන් පත්තුව ආයුර්වේද බෙහෙත් ශාලාව සහ නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාව එක්ව මෙම කල්කය හඳුන්වා දී ඇති අතර පෙරුම්කයම් අරළු බුළු නෙල්ලි ඇතුළු ආයුර්වේද ඖෂධ වර්ග රැසක එකතුවෙන් මෙම කල්කය නිෂ්පාදනය කර තිබෙනවා. මේ දිනවල රෝහල්වල පවතින රුධිර අවශ්‍යතාවයට පිළියමක් ලෙස ලේදන් දීමේ වැඩසටහනක් වවුනියාව සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ මෙහෙයවීමෙන් අද වවුනියාව රෝහලේ රුධිර සාම්පල් එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව සංවිධානය කළ කළුතර ප්‍රධාන බස් නැවතුම් පොළෙහි විෂබීජ හරණය කිරීමේ වැඩසටහනක් ඊයේ දින දියත් කර තිබෙනවා. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතා. කොරෝනා වෛරසය පිටරට සිට ශ්‍රී ලංකාවට ඇතුළු වීම නතර කරනු පිණිස සියලුම මගේ ගුවන් යානා සහ මගේ නෞකා රට තුළට පැමිණීම රජය විසින් තහනම් කර ඇති බව සහ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා රට තුළ උද්ගත වැදි තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු කවර හේතුවක් නිසා හෝ මේ තීරණය ලිහිල් කර නොහැකි බව රජය කියා සිටිනවා. මෙන්න නැවතත් එම පුවත. කොරෝනා වෛරසය පිටරට සිට ශ්‍රී ලංකාවට ඇතුළු වීම නතර කරනු පිණිස සියලුම මගේ ගුවන් යානා සහ මගේ නෞකා රට තුළට පැමිණීම රජය විසින් තහනම් කර ඇති බව සහ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු කවර හේතුවක් නිසා හෝ මේ තීරණය ලිහිල් කළ නොහැකි බව රජය කියා සිටිනවා. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ කල් දැමීමට අදාළ නිල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අප්‍රේල් මාසයේ 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණයේ කල් දැමීමට අදාළ නිල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24/3 වගන්තිය යටතේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරපයි. COVID-19 ව්‍යසන තත්ත්වයේ හේතුවෙන් ලබන 25 වන දින පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම කල් තබන බව එම ගැසට් නිවේදනයේ මකින් දක්වා තිබෙනවා. ඒ අනුව ඡන්ද විමසීමේ දිනය ලෙස අප්‍රේල් 30 වන දිනය පසු වී දින 14කට පසු දිනයක් නියම කරන පවයි මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය මගින් දක්වා ඇත්තේ. පාර්ලිමේන්තු මැතිවරණ පනත මගින් මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුව ඉදිරියේදී මැතිවරණයේ පැවැත්වෙන දින ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කිරීමට නියමිතයි. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සතුව අවශ්‍ය ප්‍රමාණයට ගෑස් තොග පවතින බවත් කිසිදු හිගයකින් තොරව දිවයින පුරා ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේ කටයුතු ඉතා සාර්ථකව සිදු කරන බවත් ඒ හේතුවෙන් ජනතාවට අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කර සිටිනවා. ලිට්‍රෝ ගෑස් සමාගම හිගයකින් තොරව ගෑස් වෙළඳ පොළට යැවීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. ලිට්‍රෝ ගෑස් සමාගම සතුව පාරිභෝගික අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණයට ගෑස් සංචිත තිබෙන බැවින් දිවයින පුරා ඒවා බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බවයි එම සමාගම පවසන්නේ. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සතු LPG ගෑස් සොග ඌමන අතරන් අපිට තියෙනවා. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම රාජ්‍ය සමාගමක් වශයෙන් රාජ්‍ය මැදිහත්වීම රාජ්‍ය කළමනාකාරීත්වයේ සොයා බැලීම යටතේ මේ වෙනුවිට අපගේ කෙරෝල පිටියේ පවතින පිරිවුන් සංකීර්ණී
වෙනදා පරිදි සුපුරුදු පරිදිම ගෑස් සිලින්ඩර් පිරීම සිදු කරනවා. අපිට එදිනෙදා අවශ්‍ය ප්‍රමාණයට ගෑස් සිලින්ඩර් සැපීම සිදු කරන්න පුළුවන්. මොකද කිසිම කෙනෙක් වැඩිපුර ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සිදු කරන්න අවශ්‍ය නැහැ. ලිට්‍රෝ ගෑස් සමාගම සතුව අවශ්‍ය තොග තියෙනවා. දෛනික පිරවීම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. දෛනික බෙදා හැරීම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන නිසා අනවශ්‍ය ලෙස ගෑස් සිලින්ඩර් රැගෙන ගෙවල් වල තියාගෙන අවස්ථාවක් එන්නේ නැහැ. මොකද ලිට්‍රෝ ගෑස් සමාගම විදිහට අපිට එදිනෙදා අවශ්‍ය ප්‍රමාණයට ගෑස් සිලින්ඩර් ලබා දීමේ හැකියාව අපි වැඩි කරලා තියෙනවා. ඉතින් කවුරුත් එච්චර කල්පෙන්න අවශ්‍ය නැහැ මේක. අවශ්‍ය ප්‍රමාණයට ලිට්‍රෝ ගෑස් සමාගම සතුව තොග පවතින බැවින් දිවයින පුරා ඒවා බෙදා හැරීමේ කටයුතු ඉතා සාර්ථකව මේ වන විට සිදු කරන බවත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයේ මිනවසන්න. අප නැවත හමුවන්නේ සබ සහය අපගේ ප්‍රධාන පුවත් විකාශය සමග. ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Oh, oh, oh.